හොමත කට්ටිය මගැනම සිිරන්තම සිංහ සිවිල්ල යිතිවාස කම් හා මානුවවෙහිමි කම්පිරි බදන ක්‍රියාකාරි වීඩියෝ කීපයක් දැක්කාත් සෝශල් මඩිය වල යනවා විශේෂයෙන්ම ඔගොල්ල දන්නවත් දැක් දන්න දන්න දැන් මේ වෙනටරම දොක්ට කෙනෙක්ගෙ වාහනය එකට බෞසරකින් තෙරල් ගන්නවා දැන් ගොඩක් අය මට මේ වීඩියෝක දැකළ බනි මේ වීඩියෝක අන්තර්ගතයටත් බනි හැබැයි මචන් සියලු දෙනා ඔගොල්ලෝ බැරදි විදියට වැඩ කරන්නේ. වැරදීද දොස්තර කෙනෙක් ගිහිල්ල හෙම බෞසරයකින් තෙල්ගන්න. දොස්තර කෙනෙගි වාහනයක් වර්ක කෙනෙක්ට වලගන්නවා එන්න පුළුව. යථාර්ථයයන්නේ මේ වෙලාවේ ඇතැම් රෝහල් වලට වෛද්‍යවරුන්ට ඒ ගන්න බැලුව රෝගීන් ජීවිතත් මරණය අතර සටනක නීලන තත්වකට පත්වෙලා තියෙන්නේ ඇතැම් දොස්තලට එන්න බැරිවෙච්ච අවස්ථා මම දන්න. තෙල් නැතිවෙච්චහින්ද. නමුත් මරණණන් සිදුවෙලන නමුත් රෝගීන් විශාලා අපස්ථයට පත් වෙලා ඉන්න. තට මේ වෙලාවේ අපි මේ අර්බුදයට මුහුණ දෙන්න මෙහෙමද. මම දැක්කා වත්‍යවශ්‍ය සේවාවලට තෙල් ගහනවට විරුද්ධව මිනිස්සු විරෝධය ඉදිරිපත් කරනවා. තොට කියන්නේ අපි ගෙවල්ලල ළමයිට කන්න දෙනක අත්‍යවශ සේවාවක් නෙමෙයිද. මේක තේරුම් ගන්න. අත්‍යවශ සේවා කියන්නේ මකක්ද කියනක අපි තේරුම් ගණ්ඩුවනේ. මේ වෙලාවේ රට මෙත්තරම් විශාල අර්බුද්යකට වැටනට පස්සේ. මිනිසුන්ගේ ජීවත ආරක්ෂා කර ගැනීම සඳ හා කටයුතු කරන අයට ප්‍රමුඛතාවය ලබාදී යුතුමයි. අකමැත්තෙෙන් වනත් පොලිසියට පොලිසි වාහනවලට තිිල්ගහණ්ඩ දෙින්ඩ වෙනවා. මොකද හදිසිේවත් කොහේර අපරාධයක් සිදුවනොත් ඒ වැඩටියයුතු සිදු කරගන්න පොලිසියට ඒතන්ට යන්න තෙල්ලවශ්යි. ඒවගේම වෛද්‍යවරු වෛද්‍ය සේවා පහසුකම්සපයන්නන් ලැබ්බ එකේ වැඩ කරනාපවා මොද වෛද්‍යවරයට බෙත් කරන්න බෑ රෝගයටට ැබ් එකේ වැඩ කරනට එතැන්ට එඩ බැරිෙන. එන්න මේවා බිම් පොළොවේ අතාර්ථය මං අර අංකල් කෙනෙක් එතරහනවා වීඩියෝහැක මචන් මොකද විඩියගහනව අපේ ළමයිට කන්න දෙනක අත්‍යවශ්‍ය සේවාක් නෙම ද කියලා. මචං අත්්‍යවශ්‍ය සේවාක් නෙමින්. ඇත්තකතායි. ඔබට වඩා මේ වෙලාවේ පද්ධතිය පවත්වාගෙන යනාය ඒතැන්වලට එය ඒ ගමනඩාහන්තය දක්වා ඇෑම ඉතා වැදගත්. ලීද බෞසර්වලින් තෙල්ගන්නවා දැක්හම දොස්තරලා ඒකට ඕයි බෝයිගාගන පාර පණින් එපාමචන්. පෝලිමකට ොස්තර කෙනෙක් දක්කොත්. අද්ගාල ස්රහිංගහ ගෙන ඉන්න දෙන්න උක හරි මේග මෙහෙමයි අපි අර්බුදයක් තුළ අපි ඉක්වැලිටි අපි ගන්නේ සමානතාවේන අපි බලාපොරොත්වෙන්නේ ඔබයි වෛද්‍යවරයකුයි සමානනෑ ඔබයි අත්‍යවශ්‍ය සේවා කරන කෙනෙකුයි සමානනෑ ඔවුන්ට පැවරෙන වගකීම ඔබට පැවරන්නේ ඔබේ පවුල වගකීම ඔෝන්ට පැවරන්නේ මුළු රටේ ජනතාවගේ වගකීම එක තේරුන් ගන්න. හරි මට මම මේ දේ කලින් මේ තත්ව ඇතිවීම වලක්වන්නට හැදවා මේ රටේ මිනිස්සුම දේවල් තේරුන් ගන්න අපේ රට මිනිසු දේවල් තේරු ගන්න ඉතාල් පයි මේ වෙලාව අවශ්‍ය දේ මොකක්ද කියනෙ එකවත් තේරුන් අරගන නෑ මේ වෙලාවෙ අවශ්‍ය මනුස්සකම සාමාන්‍ය දැනීම මම දැක්කා පොලිසියේ අය ඉතා ජරාවිදියට හැසිරෙනවා ගුණුණෑගල ප්‍රදේශේ. පාරවල් වහන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. ඒවගෙන් පොලිසියට එහම ැසිරෙනයි දෙගුත්නෑ. මේ මේ විදිර තේරුම් ගන්න මචන්ලා සියලු දෙනම් මේ මේක මේ විදිර අන්ඩබෑ පාරවල් වහන් එපා ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීගේ ගේ ගිහිල්ලා ඒ ඉස්්‍රරඩිගිල්ල සාමකාවීීම උද්ගෝෂණ කරනවා ඇරන්න වෙන කිසි දෙයක් කරන්න එපා ඔබ ලාට තේරෙන්නීදේ ශ්‍රී ලංකාව වගේ මෙැවැනිම ආර්ථික අර්බුදවලට ලක්වෙච්ච රටවල් රසක් තියනවා දෙකක් තුනක් තියෙනවා ඒ කිසිදු රටකට කිසිදු රටකට මෙතෙක්කල් මේ තත්වය කළමනා කරනය කරගන්න හැකිවෙලා නෑ මොකොද ඒගොල්ලොන්ගේ ජනතාව වැරදි විදියට මේ ප්‍රශ්නය හැනිල් කරන්න යන හිදා. ඔබ පරමාදිිපත්්‍යය බලය පෙන්නවා වෙන්න පුළුවන් හැබැයි දෙසී විසි පහම ගෙරය යන්න කිව්වාට අපි ගත්තම මට මතක හැට ලෙබනන්වල. මේ තත්ත්වයට බලපාලතිනීම මෙ දේී විසි පහම ගෙදර යන්න ඕනේ දෂිතැයිකින සංකල්පෙන්. ලෙබනැන් වල. සියලු දෂියි සියලුම දේශපාලක්ඥනයෙන් දූෂිතයි කියන සංකල්පය ගෙනල්ලා තමයි ඒ රටේ දූෂණය රජ කරන්න මෙකයි ඇත්ත මෙ දෙසී විසිපහම එපා කියල කෞදාවේ බලටගෝටාපේ රාජපක්ෂ බල ගෝටබේ රජ පක්ෂ වරණ කියනන්නේ දෙසිේ විසිපාම එපා කිය සංකල්පය තුළ දේක යායගේ සංකල්පය දෙසී විසිපහම හොරු කියල කවුරුවර කියනවන කිසිම සාක්ෂියයක් නැතුව දෙසේ විසිපාහම හොරු කියලා කියනවන ඒ හර සිදු කරන්නේ මේරට කිසිම කෙනකුට ගීල්ල මේරට වැර හරිමාරගයට ගන්න බෑැ කියන පනිවිට ර දීලතිී ලබනැන්වල ලදන්නේ එක ඒ දෙසේ විසිපාම එපා ඒ සීලුම දේශපාලක්ඥනය දසිතය ගෙන සංකල්පය ඒ හර කිසිම දේශපාලක්නයකුට හැකියාවක් නෑ ඒ වැරද්ධ නිවරදි කරගන්න ගො එත් ප්‍රතික්ෂයපිතයි මේ වෙලාවෙ හොඳ සංකල්පයක් ගැනල්ලා කෞර දැම්මත් ඒ රද මනිස්ස රද කැට ද කි න ො දෙයක් කරන්න ගත්ත ත ොට ඩක් රන්නද. ඔබද මොකදද කරන්න කියන්න ගන. ඔ ෙ වි පා පා කිය න කව ැ ම රයක් ේ සි පාම ප සිියයක් පත් රග ගේල ප ර ග ම වත් කියන ව හ ලැස් නේ හරි බලාට මොකද ඕනි ොකත්ද අගේ කෞවදේද කීප දෙන. දල් පාර්ලිමේන්තුර නේ පනහද සී අද එකසිය ති ස්පාර්ද කියයද. හරි ඒ ප්‍රමාණන කවදේ ප්‍රමාණ දැන් ැන්වට පත් කරන්න ඔබ එපා කියන්න කලින් ඔබ විකල්ප ඉදිරිපත් කරන්න. ඔබ ප්‍රදේශ දේශපාල ඥ ප්‍රතික්ෂ කරන ඔබේ වෙනට තව පුදගලෙක ගේෙන් ඔබ ඔබම හර ඉදිරි පත්ෙන්ට. ම මේ ප්‍රශ්න විසඳන් කියල ම පාර්ලිමේන්තු න්නන්ගේ ඉදිරිපත්වවෙන්න. එහෙම නොවී මොකදමචම්මි කරන්න. හැමත් තැනම. නිකාං අපි විසින් අපිව තලාගන්න අර්බුද හදාගන්න එපා. අපි විසින් පාරවල්හගන මේ වැඩ කරන්න එපා දොස්තරලට හොරෙන් තෙල් ගන්න තත්වට වැඩපත් කරන්න දෙපා. දොස්තරගෙනෙට පෝලිමටාපු ගමන් ඩොක්. කියන ලෝකෝයක දක්කම තක්ගාල තෙල්ගහගන්න යන්නද. පොලිසිය දැංගොඩත් චෝදනවත්ති පොලිසියේ බයි්‍ය එකේ බයික් නෙමේලු ගේන්න චෙක් කරන්න පුළුවන්න්න පුතා. බලන්ඩ පුලුවන් පොලිසි එක්න එකක වයික අද කියල ඒවගේ ආණ්ඩ මරිමජ ආ්ඩුවට නොහැකි වෙලාදේන මේ අ්‍යවශ සේවාවලට වෙෙන්කරල ඉදන ලබාද. මේ ප්‍රශ්නම් කුත් නැහැම වුණන්ඒ ප්‍රශ්ණි සිදුව. අපිට මේ වෙලාව කියන තින්නේ. ඔබලා හරිමාර්ගි ගොස් නැහැ. ඒන් සාතමයි මේ රට මේ තත්ත පත්වෙලාති. ඔබ හැමදාම තාවකාලික සලුෂන් මේ ප්‍රශ්නයට තාවකාලික විසිඳුන් නෑ. ංකිවේ ආජට නම් වෙනස්වේලා ගිල් ගුගල්ලෙ ගහලබන වෙලා තිනද. මුදල් අච්చු කැසීම තුළ ඉතා බරපතලල සාර්ථික අවපාතකට ගිහිල්ල තියෙනවා. ලැබනන රටවල් අඩම් මාස ගනම් වසර ගනම් මේ අර්බුද්ධවල පවතිනෝ. මේ විදිට තෙල් පෝලින්ං වල මිනිස්සු ඒ රටවල් වසර ගනම් ඉඩ වෙලා තියෙනවා. එන මේක අදෙට විසදඳ ප්‍රශ්නයක් නෙමේ. ඔබ හරි විසිඳුමක් ලබාදී යුතුයි. ඔබට එසේ විසඳන්න බැරිනං කරුණා කරලා තව අර්බුදහ දන්නපා පාරි. ඔබට උත්තරේ දන්නතිහින්දා ඔබට කරන්න දන්න කෑකෝගහනදේහින්ද ඔබ දන්න අතපාය විසි කරන්න හින්දා. ඔබ දකින්න Tීවේ පාවල් හො ඔබ තෙල්ටික ලැබේ කියන සංකල්ප හින්ද ගිල පරාවහන්න එපා ඔබට එතරයි කරන්න පුළුවන් කියලහිත්තව. එහෙමනම් කරුණා කරල පැත්තකට වෙලා යින්ද. ඔබට මුකදත් කරගන්න තේරෙන්න්නැත්තා. අපි දෙයක් කියපුවා මහන්්ඩ. ඕගොල්ොට තේවල් තේරෙන්න්නත් තන් කියන අය තේරුම් රගන කියනය දේවල්ටිකවත් අහන්න. අද මේ අරගල භූමි, අරභූමි, මේ භූමිමල අය මේ දේවල් කතා කරන්න විසදුම මොකද්ද කියලා කතා කරන්නේ කොල් මේ රකදැම්ේ තත්තෙන් ගොඩගන්න කියලා කතා කරන්නේ. මේ ප්‍රශ්නේ මිනිස්සුල තේරුම් කරන්නේ. අධයුද්ධමනේ මොකද්ද කියන එක ඒක තියන පලවිපාග මොක්ද කිය එක තේරුම් කරන්නේ. මේ තත්ත්වයට ප්‍රොක්ටවුලි ඒකාකාරීව තාක්ෂණක වසිෙන් පිළිතුරු සප්‍රයන්න කටයුතු කරන්නේ. මොකද්ද කරන්නේ ඔබල මොකද්ද කරන්නේ මටනන් තේරෙන්නේ මට තේරෙන එක දෙයක් තමයි අපේ රටේ දීර්කාලීනම ආපු වැරදි මාවතක්හිද අපි මේ ත්වයට වැටල තියෙනවා. ඒක නන්දසේන ගෝටා පෙරජ පක්ෂ සීයට අනු නමයක් ම දායක වුණා මොක දෙයා මේ තත්ත්ේ සම්පූර්ණෙන් පත්තු කල්ල අතැරිය. මේ පෙන්ගිල තිබිච්ච දේට දැන දැන ගිනිකූර ගැහුවා. එතකොට ැ එයා යන්නෙත් නැහැ යාත යන්න බෑපස්කු ප්‍රහරට සබන්ධ වෙලා යවත්තර ගොට ගැන කියලා බයිට තමයි දැන්ටතර දන්දරමින් යන්න නැත්තේ දෙේාව යවන්න ලේසි වෙන්නෙත් නෑ. එහින්දා. ැලස්මක් කරගන වැඩ කරන්නඕන. ජාත්‍යන්තරයක් එක්ක වැඩකරඩෝන. ජාත్්‍යන්තර සංවිධාන එක්ක වැඩ කරන්න ඕ. අරග බූමයට මං ආාධනා කරන්න පුළුවන්න ලංකාවන්න සීලුම තානාපති කාරයාලවලින් ැල තානාපතිවරුන්ට ආරධනා කරලා තන්ට ගෙනනල්ලා සාකචచ පවతන්න. අපිත්ෙන්න්න. සාකචචාව පවත්తන්න. මේ වැඩබිලවල හරියට කරගන්න මකදදනතම්මි කරන්න. මේ විදිර වැඩකරන්න බෑන. ම. අප තාන රට ජතිපති රට ගෝහෝம் කිය නතිපති ෙන තානපති ර හ රට ෝහம் කිය ටட்டி ෙනල තානපති පතිවර ஷ ෙන හබ බැරි. සකச்சාව පවත්න්න වව්‍ය කොහොම මේ රට ප්‍රශ්න විස න්න කියල. ප්‍රශ්නි විසදන්න හරි සරලයි. අපේ ඉදන කළම කරන. ඉදන කළமான කරන ගம்ம்பிිල ද ේ ம ගෙනෙන டிய එක කරන්න. ට ගොඩගන්න ක්‍රමතියනවා. හැබැයි ඒවා එකක් පත් කොහෙෙන්වත් කියවෙන්නෙ නෑ නිකං ප්‍රශ්නිකෑ ගැහුවයි කියලා විසඳුම ලැබෙන්න්නේ නෑ. වගේ ම අපි අතාත වශන් තේරු ගන්නවන මේ අදහෙට නිරාරණය වෙන ප්‍රශ්නයක් නෙමය කියනක. එහෙම නංම් අපේ වෛද්‍යවරුටක දොස්තරෘදික ඔක්කොමඒ අශ්‍ය මූලික සිද්ධාන්ත්‍රතික කරගන්න හැකියාව ඔබලා සල සාගත යුතුයි ඔබ තේරුන්ගත යතු ෙද්ක ඔක්කම විචටෙලික දොස්තරලටි ගන ගේ කියවත් කටවාග නින්න වෙන යථාර්ථ කතාබෝක. මේ වෙලාවේ ඒ අයට ඒ හිමිතැන ලැබාදී යුතුයි එහින්ද කරුණා කරල පුළුවන් මට බනී කමන්න බනිින් කිසිී ප්‍රශ්යන් නෑ මෙ තේරුම් අරගෙන වැඩ කරන්න. අපිත් කරන්න ඕනේ දෙයක් තියෙන මේ අවස්ථාවේදී කරන්න ඕනේ දේ නෙමින් කරන්නම හැමදාම කියනවා ඇයි ජනාධතිපති පුද්ජාන දමින්දමනෝ ්‍රාජපක්ෂක ගේස්සරාට කවුරු ගෝට ගෝ ගමක් කරන්න කැමති නැත්තේ. ඇයි මේ. ඒ අපි මේ තැන හිරවෙලාන්න එතන්ට උත්තරයක් හොයා ගන්න දමින්ද නෝ රාජපක්ෂක ජනාධිපතික පුතාගේ සර ඇයි ගෝට ගෝ මක් කර නැත නෙකට උත්තරේ හොයා ගන්න මේ රටේම ප්‍රශ්නික විිඳ ගන්න හැ.හ ඒක කරපු ද එතන ගෝටගෝ ගමක් ඇරපු දවසට. එගේ දමින්ද යන සොපිින් ෝල්ක බලන්න. යා කෑම කන්නන්නේ යන තැන බලන්න ය වැඩරන යන ැ බලන්න එතැ ගිහි බෝඩ් උත්සංගන්න ගොට ගෝහෝම් ගොට ගෝහෝම්කිල ප්‍රණ්ඩු කරගන්න යන්න බෝඩ්ටි උත්සඟඉන්න. එතකොට බලන්ට දවසත් දෙකක් ඇද්ද මෙහේ තත්ත්වය වෙනස් වෙනවද නැද්ද කියලා. මොකද ඔබේ දරවාක්ට යම් පීඩනයක් ඇතිවෙදි තමයි උබටේ තත්ත්වේ බරපතලකමතයරෙන්න. ඒවගේ තමයි මේ අර නන්දසේ නන්නෙහි. ඒගේ දරුවට සිම ප්‍රශ්නයක් නෑ ඇගේ පවුලට කිසිම ප්‍රශ්නයක් නැතිහින්ද තමයි. එඒයට ඒ දැනෙන් නැතිහින්ද තමයි කිසිම ජනතාව ඉදිරිය කිසි ලජ්ජාවක් නැතිහින්ද තමයි ය විදිර කටයුතු කරන්න. එහන්ද ආරාධනා කරනවා එමරිකාවෙ සිටින අය කරුණා කල්ල දමින්ද මනොෝජ රාජපක්ෂකගේ ඉස්රාපිට ගෝට ගෝගමක් ආරම්භ කරන්න එතනින් සුමානයක් යන්න කලින් මේ ප්‍රශ්න සියල්ල මෙහේ අවසන් වෙනු. ඒ තමයි අතර්ය. එවන බෝමි ස්තූතියි බයිනහ බයින්න දොස් කියනෑය දොස් කියන කිසි ප්‍රශ්නයක් නෑ මම කියන නො ම කිය තු ග කියියා .